පන්නත යටතේ නියෝග සම්බන්ධ වූ එකී කාර්ක සභාව වාර්ද ඉදිරිපත් කරමේ. අතවද කතානායකතුමා මේක අතිශයෙන් වැදගත් කාරණාව මේක පෙනුන් නැති වුණාට. ඒ කියන්නේ ව්‍යවස්ථාව 148 මේ පාර්ලිමේන්තුවට තමයි බලය දීලා තියෙන්නේ බදු වැඩි කරන්න, අඩු කරන්න, අයින් කරන්න, එකතු කරන්න. එතකොට වරාය කොමිෂන් සභාවේ නීතියට ප්‍රකාරව ඔවුන් 2023 ගැසට් එකක් ගහලා මේ බදු නිදහස් කිරීම වාගයක් සිද්ධ කරා. සිද්ධ කළා ඒක මුදල් කාර්ක සභාවට ගෙනාපු අවස්ථාවේදී අපි ඔවුන්ට පෙන්වලා දුන්නා ඔබලාට ඔය අයිතිවාසිකම නැහැ කියලා. ඊට පස්සේ ඒ ගැසට් එක පිළිබඳව තර්කයක් ඇති වෙලා නීතිපතිවරයා තීන්දුවක් දුන්නා ඒ බලය ඔවුන්ට නෑ, බදු වෙනස් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි කියලා. ඒ නිසා ඒ ගැසට් එක 2023 ගහපු ගැසට් එක අයින් කළ ගරු ඇමතුමත් ඉන්නවා. 2024 ගිය මාසේ අලුත් ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එකෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා වරාය පෝට් සිටි කොමිෂන් එක පාර්ලිමේන්තුවේ අනුමැතිය දෙන්න කියලා ඩියුටි ෆ්‍රී කොම්ප්ලෙක්ස් එකක් ගේ. ඒක තමයි මේ අද පාර්ලිමේන්තුවේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ වැදගත්කමයි තමයි ගරු කතානායකතුමනි, අපේ බලය යම්කිසි පුද්ගලයන් විසින් දැහැගන්න උත්සාහ කරපු අවස්ථාවක් අපි නවත්තලා නැවත ඒ බලය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක ඉතින් පාර්ලිමේන්තුව අනුමැති කරනවා නම් ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඊට වඩා කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමා. දැන් ජනාධිපතිතුමා කියපු කතාව ජනාධිපතිතුමාගේ මාධ්‍යයෙන් දැන් දිගටම ඉදිරිපත් කරනවා. පළවෙනි නිවාසයට බද්දක් ගහන්නේ නැහැ කියලා, මේ ඉම්පියුටඩ් බද්ද. හැබැයි ගරු කතානායකතුමා මේක ගහනවා කියලා පළවෙනි නිවාසයටත් ගහනවා කියලා IMF එග්‍රීමෙන්ට් එකේ තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. Imputed rental income is deemed income that homeowners could earn if they rent out their homes. දැන් මේක කලිනුත් ගැහුවයි කියලා කතාවක් තියෙනවා. A similar tax was previously included in the IRA Act of number 10 2006. Under this regime primary residents were exempt. හොඳට අහගන්න කරු කතානායකතුමා. Primary residents were exempt. And the assessed value of the rating purposes were used to determine the base. Given the broad exemption and the use of outdated and downward bias annual values, the tax generated hardly any revenue. එතකොට 2006 මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට මේ බද්ද ගෙනාවට පළවෙනි ගෙව නිවාසය, ඒ කියන්නේ මේ ජීවත් වෙන නිවාසයට බදු ගහන්න අවශ්‍ය නැහැ කියලා imputed tax එකක් ඕනේ නැහැ කියලා කිව්ව ආරෝපණය. දැන් ඒක වෙනස් කරලා IMF එකේ මේ ගරු මුදල් ඇමතිතුමා අස්සම් කරපු වාර්තාවේ තියෙනවා based on the recent IMFTA and imputed rental income tax from owner occupied and vacant residential property would be an appropriate substitute. ඒකේ මොකද කියන්නේ? ජනාධිපතිතුමා මෙතන මොනවා කිව්වත් අස්සම් කරලා තියෙන්නේ owner occupied house. ඒ කියන්නේ ජීවත් වෙන ගෙදර. ජීවත් වෙන ගෙදර තමයි කියන්නේ ඕන ඔක්යුපයිඩ් හවුස්. ඉතින් මට ගෙවල් දෙකක් තියෙනවා නම් මට ජීවත් වෙන්න පුළුවන් එකගේක විතරයි. ඉතින් ඒ ජීවත් වෙන ගෙදරට බද්දක් ආරෝපණය කරන්න කියලා තියෙනවා. හැබැයි මෙහෙමයි අපි සන්තෝෂ වෙනවා. සමගි ජන බලවේගයේ හැටියට අපි අතිශයින් සන්තෝෂ වෙනවා. මේ රටේ මැදපන්තියේ ජනතාවට ගහන්න ගිය දැවැන්ත බද්දක් බේරගන්න අපිට පුළුවන් වෙච්ච එක ගැන. මොකද කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරේ නැහැ. සමගි ජන බලවේගයේ විතරයි ඉරිදයි සඳුදායි දවස් දෙකේම දැඩි ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කරේ. ඒ ප්‍රහාරයට අනුව දැන් ජනාධිපතිතුමා කියනවා නම් මේක අකුල ගන්නවා කියලා අපි ස්තුතිවන්ත වෙනවා රටවැසියා මැද පන්තිය වෙනුවෙන්. හැබැයි නෑ දැන් මෙතන ඒ ටෙක්ස්ට් එක ගහලා තියෙනවා අයින් කර ගන්නවා කියලා. හැබැයි දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ තමයි බන්දුල ගුණවත්තන ඇමතිවරයා කිව්වා ඉස්පිල්ලක් හව පාපිල්ලක් හරි වෙනස් කරන්න බෑ කියලා ඇග්‍රීමෙන්ට් එකේ. දැන් මේ ඇග්‍රීමෙන්ට් එක වෙනස් කරනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ ගරු කතානායකතුමනි, මෙච්චරක ලාණ්ඩුව කියලා තියෙන්නේ අත්ත වශයෙන්ම සත්‍ය නෙමෙයි. මේ එකඟ වෙච්ච ඉග්‍රීමෙන්ට් එක වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි අද මේ ජනාධිපතිතුමා මේ කියපු කතාවෙන් කිව්වේ. ඉතින් ඒ නිසා ජනතාවට අපි කියන්න කැමති ඊළඟ මාස 4 නිර්මාණය වෙන අලුත් ආණ්ඩුවේ මේ අසාධාරණ බදු වෙනුවට විපක්ෂ නායකවරයා කියපු ආකාරයට කාර්යක්ෂම වැඩි කරලා සහ බදු ගෙවිය පුද්ගලයන්ගෙන් බදු එකතු කරලා මේ වෙනස් කිරීම අපි කරනවා කියන එක බොහොම ස්තුතියි. නාලක බණ්ඩාර කොට්ටේගොඩ මැතිතුමා. You're watching the
Life Traveler Channel.